سردين هتبت بيرن مال سارا إن سدن إن سافن تكيان كودرما آدرا بدين إن سام تهارا كلا بيراس تهارا මම තාසාවෙන් කරපු චිත්‍රපටිය මොකද මගේ ගත්ත මගේ චරිතය গুপ্ত චරිතය. ගේනේ වයස 75ක කාලෙ සිට තරුණ දක් කාලය දක්වා එක්තරා වකවානුවක දිව යනවා. ඉතින් අභියෝගයක් වුණා චිත්‍රපටිය ඇතුලේ තව චිත්‍රපටියක්. ඉතින් දැන් අපි චිත්‍රපටිය වල දකින්න හැම දෙයක්ම කියන්නේ කොමඩි වේවා, සටන්, ආදරය, මියුසික් ආදරය අනිවාර්යෙන් මම විශ්වාස කරන මේ දින සින්දු තුනටම අනිවාර්යෙන් ආදරය කරා කියලා. මොකද මමත් පෞද්ගලික බොහොම ආදරය කරන සින්දු තුනක් තියෙනවා. අපි හැමෝම ආදරෙන් ආසාවෙන් කරපු චිත්‍රපටයක් අපි නම් දැක්ක නමුත් ඔබට අවස්ථාවක් එනවා මේ චිත්‍රපටිය වෙන ඔබ අනිවාර්යෙන්ම හිතන මේ චිත්‍රපටිය වෙනඳ ගනී කියලා. ආදරය අපිට ඉතුරු කරලා යන්නේ සොඳුරු මතක විතරක්ම නෙවෙයි. තමුසේ පිස්සෙක් වගේ දැඟලුවාට තමුසේ හුළඟක්වත් එයාගේ ළඟින් යන්න මං ඉඩ තියන්නේ. වස්සානය, හේමන්තය, සිසිරය, ගිම්හානය පහු කරගෙන ගලා යන අපේ ජීවිත කතාව ලියවෙන්නේ අපිට ඕන විදිහටමද? 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ ගීත එළිදැක්වීම තමයි අද දවසේ මෙහෙම සිද්ධ වෙන්නේ. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ගීත වලට ලැබුණා. මට වෙනදා මට පාවිච්චි නොවුණු කටහඬවල් දෙකක් මේ චිත්‍රපටයේදී ප්‍රේක්ෂකයන්ට ගීතත් එක්ක සමීප වෙනවා. සුරේන්ද්‍ර පෙරේරා, රූණි, ඒ වගේම සූර්යා මේකේ වොයිස් කරලා තිනවා සින්දුවකට. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි. චිත්‍රපටයේ බොහෝ විට මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ වගේ වෙනකොට තිරගත වෙන සීළු කටයුතු සූදානම් කරලා තියෙනවා. අරුණ ජයවර්ධනගේ මීට කලින් කරලා තියෙන චිත්‍රපටිය වලට වඩා වෙනස්ම විදිහක චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය හොරර් ත්‍රිලර් ශානරයට ආයතන චිත්‍රපටයක් කිව්ව මම නිවැරදි. ඉතින් පවුල සීළු දෙනාට නරඹන්න පුළුවන්. හොඳ ලස්සන බයිස්කෝප් එකක් වෙයි. වහින මහවැසි කඳුළු ගංගාවේ ජීවිතය ළඟ ජීවිතය හමුවේ මගේ පළවෙනි චිත්‍රපටය මම ලංකාවේ රංගනයෙන් දායක වෙච්ච. ඉතින් ඒක රූගත කිරීම අතරතුරත් ඇත්තටම අපිට මේ ගීතවල තියෙන සුවිශේෂීකම දැනුණා. අද දවසේ මේකේ නිර්මාණකරුවන් එකතු වෙලා කියපු ආකාරයට ගොඩක් හදවතින් ඒගොල්ලන්ගේ මුළු ආත්මයෙන්ම තනපු ගීත තුනක් තමයි මේකේ ඇතුළත් වෙලා තියෙන්නේ. එකක්වත් හදිසියට ඔහේ හදපු ගීත නෙමෙයි. ඉතින් ඒක මේ ගීත අහන ප්‍රේක්ෂක ඔබටත් ඒ වගේම මේකට රංගනයෙන් දායකත් වෙච්ච අපිටත් දැනුණා. විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ හදවතට අපිට අමතන්න නම් සංගීතය ඉතාමත්ම වැදගත්. ඉතින් මේ චිත්‍රපටයේ මේ සංගීතය ගොඩක් පවර්ෆුල් කියලා අපි විශ්වාස කරනවා. ඒක ඔබටත් එසේම දැනේවා කියලා අද දවසේ ප්‍රාර්ථනා කරනවා. සමහර සිටුේෂන්ස් තියෙනවා එකිනෙකාට ෂෙයා කරගන්න බැරි තරමට කොම්ප්ලිකේටඩ්. රෝසි මැඩම් මෙවන එක දැකලා අපි කොල්ල මැඩම් විතර නෙමෙයි මලකන් පවුලේ ඔක්කොම දකින්න ඉතාම අරුණ ජයවර්ධන මහත්මයාගේ 1970 ලව් ස්ටෝරි කියන ෆිල්ම් එක අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන හිටපු ෆිල්ම් එකක්. එන්ටර්ටේනින් කමර්ෂල් සිනමා කියන එක අතහැරිගෙන යන කාලෙක ප්‍රේක්ෂකයෝ සිනමා හල් වලට ගෙන්වලා හැමෝම සතුටින් ගෙදර යවන්න පුළුවන් ලස්සන බයිස්කෝප් එකක් තමයි 1970 ලව් ස්ටෝරි කියන්නේ. ඇත්තටම ඉතාම සතුටුදායක අවස්ථාවක්. මොකද නිෂ්පාදකවරයෙක් වශයෙන් සල්ලම ක්ෂේත්‍රයට පිවිසුනේ මේ චිත්‍රපටයෙන්. අද දවසේ තමයි ෆිල්ම් එකේ සින්දු ටික ලොජ් කරේ. ඉතින් ඉතාම සතුටුදායක අවස්ථාවක්. මම හිතනවා සින්දු තුනම අපේ ජීවිතයක බද්ධ වෙච්ච ඉතාම නිර්මාණාත්මක නිවාරයෙන්ම ජනප්‍රියත්වයට පත්වන ගීත තුනක්. ඉතින් මම හිතනවා මේ ගීත වගේම ෆිල්ම් එකත් ඉදිරියේදී ඉතාම ජනාදරයට පත්වන ෆිල්ම් එකක් බවට පත් වේවි. සුදැනෙන්න සවනට කියන්න කොඳුරලා ආදරපති පින්වසයම තහරා කලාවි රස තහරා
1970 ලව් ස්ටෝරි ෆිල්ම් එක අරුණයියගේ මෑත කාලේ බිහිවිච්ච කියන්නේ දැන් ඉදිරියට එන්න තියෙන يعني ගුඩ් ස්ටෝරි එකක්. ඉතින් ඒකට මටත් දායක වෙන්න ලැබිච්ච එක ගැන සමිතා මුදුන් කොටිය මහත්මියත් එක්ක මම මේ ගීතය ගායනා කරා. ලස්සන වැඩක්. ඉතින් මම සූපතනවා ඔක්කොරම මේ ක්‍රූ එකට සඳ පායන්න පායන්න සැරසි අඳුරට ලං වුණා කළුවර ලෝකේ පීඩා සිසිලෙන් පහන් වුණා මට හම්බෙලා තියෙන චරිත ඇත්තටම අනිත් චරිත වලට වඩා ටිකක් වෙනස් මට කාල පරාස දෙකක මට චරිත නිරූපණයක් තියෙනවා ඒක ඇතුලේ තව ටිකක් අපූර්ව චරිතයක් තියෙනවා ඒ ගැන අපි චිත්‍රපටයේදීම කතා කරමු මේ චරිතය දකින්න ඕනි මං හිතන්නේ ඔබට කුතුහලය දැනෙන චරිතයක් තියෙනවා මගෙත් එක්කම මට අවස්ථාව ලැබුණා විශේෂයෙන්ම අවුරුදු 20කට විතර පස්සේ කාලේ සහ මගේ තරුණ කාලේ සහ වර්තමානයේ නිරූපණය කරන්න සිහිල් මීදුම් වලාතිර අතරේ මතක සැමරුම් ගිනි කඳුද හමුවේ අරන් ආලෙස පිටපත කිතිවේ රංග මඩල මත කඳුළු මල් සුපිපේ 70 love story arun chairman adhyakshakwareyage iting mata thiyena sushishide thamai mehi palamu geethaya temena kahunu kiyana geethaya mata gayana karana labuna iting chithrapatayeka rangapanawa wageema gayana patthat mata me avasthawa labuna sambandha wenna iting ogolu balanna me chithrapataye kohomada ogolunta danenne me geethaye kohomada danenne kiyala hemotama aradhana karanawa idiredi 1970 love story film ekata ekathu wenna kiyala chuni අතන මේක වෙනස් තේමාවක් ගත කතාවක් අරුණ ජයවර්ධන කොමඩ දෙකකට එකක් වෙනස් චිත්‍රපටි කරන්න උත්සාහ කරන කෙනේ මේක හාත්පසින්ම වෙනස් අරුණ ජයවර්ධන කරපු චිත්‍රපටිත් නිර්මාණත් එක්ක බැලුවාම මම හිතන්නේ මේක හොඳ තැතිගැන්මකින් බලන්න පුළුවන් වෙන චිත්‍රපටියක් වෙයි 1970 love story චිත්‍රපටය නරඹන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා කල්පනා ලොවක් නෙවු මේ ආදරේ හිලහෙන්න සතුටින් පිරි සුපින් ජීවිතේ හිලහෙන්න සතුටින් පිරි සුපින් පෙර නොවැම්බරයේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන්ට අපි උදාහරණනවා. ඉතින් අද ඉඳන් මේ ගීත තුර ඔබට නරඹන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා විශේෂයෙන්ම ඉලබෙන නොවැම්බරයේදී මේ චිත්‍රපටිය නරඹන්න එන්න. මේ චිත්‍රපටියේ කතා තේමාව වෙනස්. වෙනස්ම සිනමා අධ්‍යයකම අපිට දකින්න ලැබේ. ඉතින් හැමෝම එන්න 90 love story බලන්න. කිකසසොයි මොයින් නැහි නාවති හිවලුනා රකතර ලංගෝනා මනිත් කියපේවා අයියා මට චිත්‍රපටයේ වයිබ් එක ගැන කිව්වම 70s 80s ලුක් එකට ඕන කරන ගීතයක් ඕනේ කියලා කිව්වම ඉතින් ඒ අවශ්‍ය කරන රූප රාපු වලට ගැලපෙන විදියට ලස්සන ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් වුණා බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ චිත්‍රපටයේ බොහොම ඉක්මනින් ප්‍රේක්ෂකින් අතර හරිම විශ්වාසවන්තව මේක ජනගත වෙයි කියලා කියන්නේ ගොඩක් වේගෙන් ජනගත වෙයි කියලා ඒ වගේම ගීතයත් බොහොම ජනප්‍රියත්වයට පත් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා 1970 love story කියන්නේ පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුළුවන් සුන්දර චිත්‍රපටයක් සහ තියෙනවා ලස්සන කතාවක්. ඉතින් ඒ කතාව නරඹන්න මේ ප්‍රේක්ෂකාගාරයට මම ආරාධනා කරනවා සිනමා ශාලාවල වලට පැමිණෙන්න. පැමිණිලා මේ චිත්‍රපටයේ ගීත රස විඳින්න, චිත්‍රපටයේ රස විඳින්න එන්න 1970 love story චිත්‍රපටය නරඹන්න. 70 දශකයේ ප්‍රතිනිර්මාණය වන සිනමා පටයක් විදිහට 1970 love story චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. ඒ ඔබ නරඹූ දිනක පිළිගන්නවා ඒකාන්තයි. හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න. ස්වර්ණමය සිනමා මේ 70 දශකයේ ආස්වාදය ලබන්න. ඇත්තරම මේ සිනමාවට සඳපායන මොහොතක්ම කියලා මම කියන්න කැමතියි. මේ ආදර කතාව ඇතුලේ ඔබට මා හමු වේවි. ඔබට ඔබ හමු වේවි. ඔබට ජීවිතය හමු වේවි.